සුබ දවසක් වේවා යාළුවා හැමෝටම. මෙතන තියෙනවා රත්තරන් ග්‍රෑම් 12.84ක්. ඒ කියන්නේ පවුම් එකහමාරක විතර රත්තරන්. එතකොට මෙයා මේ රත්තරන් ටික ගොඩ දාන්නේ ගැඹුරු මුහුදේ නෙමෙයි. ජලාශයක ගලාගෙන යන වතුර පාරක ඒ වගේ කීර්ණ චූටි අත්සන් කියලා දැන් අතර ගත්තා. එතකොට මෙන්න මේ වගේ ස්ථානවල මේ විදිහට රත්තරන් තියෙන්න පුළුවන්. ඉතින් මෙයා මේ විදිහට රත්තරන් චූටි චූටි කෑලි එකතු කරලා පවුම් එකහමාරක් වෙන රත්තරන් ගොඩ දානවා. අපි දැන් බලමු මෙයා ගොඩ දාන විදිය. එතකොට මෙයා මේ වගේ විශේෂ උපකරණ කට්ටලයක් තමයි පාවිච්චි කරන්නේ. පොඩ්ඩක් ගල් කුහර, මේක වැලි පසක් නෙමෙයි, ගල තමයි තියෙන්නේ. බැලු බැල්මට මොන හරි වටින යමක් ඒ ගල් අස්ත තියෙන බව අපිටත් බලා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ චූටි චූටි රත්තරන් කෑලි. එතකොට මේ දිය යට ජලයේ ඇතුළත, ඒ කියන්නේ ජලයේ තුල තමයි මෙයා මේ විදිහට රත්තරන් කෑලි ගන්නේ බොහොම පිළිසුදුවට. ඇත්තටම මේ වීඩියෝ එක විශේෂත්වයක් තියෙනවා. අපට ගන්න පුළුවන් දෙයක් තියෙනවා. දැක්ක දෙයක් එක වැඩි ඇතුළක නෙමෙයි, හරි පිරිසිදු ජලය තුල තමයි මෙයා මේ විදිහට රත්තරන් එකතු කරන්නේ. ඉතින් ඒ හින්දා මේ විදිහේ තැන්වල අනිවාර්යෙන් රත්තරන් තිබීමේ සම්භාවිතාවය තියෙනවා ඇත්තටම. ඉතින් නැතුව මෙයා වංචනික විදිහට රත්තරන් දාලා පස්සේ ඒවම අපව ගොඩ ගන්නවා කියලා හිතන්න අමාරුයි. ඉතින් කොහොම හරි පියෝ ගෝල්ඩ් එකෙන් ග්‍රෑම් පවුම් එකහමාරක් විනාඩි 10කට අඩු කාලෙකින් මෙයා රත්තරන් එකතු කරගන්නවා. ඉතින් විශේෂයෙන් කියන්න ඕනේ දැනට ලෝකේ වර කෑලි දෙකක් ගොඩ ගත්තා. හරි, චූටි කෑලි නම් ගොඩක් වටිනවා. හරි, එතකොට විද්‍යාඥය කියන විදිහට නම් තව වසර 10ක් යනකොට සියලුම කැණි අවසන් කරලා ලෝකේ තියෙන සියලුම රත්තරන් ටික තව වසර 10ක් යනකොට ගොඩ දාලා ඒක ඉවර කරනවා කියලා, ලෝකේ තියෙන සියලුම රත්තරන් ඉවර වෙනවා කියලා තමයි කියන්නේ. එනකොට අපිට ඒකකින් දල වශයෙන් හිතා ගන්න පුළුවන් මෙන්න මෙහෙම දෙයක්. මොකද යම් කිසි කෙනෙක් ගෝල්ඩ් එකක් රත්තරන් අරගෙන පාවිච්චි කරලා එයාගේ ඒක එයාගේ පරම්පරාවට දීලා ඊට පස්සේ එයාත් මිය ගිහින් ඊට පස්සේ එයාගේ පරම්පරාවෙන් කොහොම කොහොම ගිහිල්ලා හරි අන්තිමට මේ ගෝල්ඩ් එක කොහාටද යන්නේ, අහද පාවෙනවද පොළොවට යයිද, කාගේ හරි මේ අතින් නැතිදලා හරි. ඉතින් මෙයා දිගටම වැඩි හොඳටම කරගෙන යනවා. ඔව්, රත්තරන් ඉතින් හොඳ එක්ස්පීරියන්ස් එකක් තියෙනවා මෙයාට. ඒහා බැදුණු වටේ තියෙන පරිසරයේ පොඩ්ඩක් රත්තරන් වගේ තමයි. කියන්නේ යම් කිසි වටිනා දෙයක් තියෙන බවට හැගෙන පරිසරයක් මේක. මේ වගේ තැන් අපිට තියෙන ඕන තරම් ජලය ආශ්‍රිතයි. ගොඩක් ගැඹුරු ජලය නෙමෙයි මේ. හරිද? එතකොට අර විදිහට මම කියාගෙන ආපු කතාවේ ඕන ගෝල්ඩ් එක කොහොම හරි පාවිච්චි කරලා ඉවරලා අවුරුදු 10ක් හරි 20ක් හරි 100ක් හරි ගිහිල්ලා ආපහු පස තුලටම තමයි යන්නේ, පොළවටම තමයි එකතු වෙන්නේ, වෙන කොහෙටවත් යන්නේ නැහැ. ඉතින් ඒ හින්දා අවුරුදු 10ක් ගියාලා හරි එහෙම කැනින් කරලා ඉවර කරන්න පුළුවන් කියලා මම හිතන්නේ නැහැ. පොළවෙන් තාමත් අපිට වටිනා දේවල් ගන්න පුළුවන්. අරගෙන ගොඩ දාලා කඩවල් වල ගොඩ ගහගෙන හරි සමුන් ගාව ගොඩ ගහගත්තත් හරි ඔබ අනාගතයේ කවදා හරි දවසක ආපහු පොළොවට තමයි එකතු වෙන්නේ. ඒක මහා පොළොව තමයි හිමිකාරය. ඒක අපිට හිමි නැහැ. අපි මොන විදියට මේවා ගොඩ ගහගන්නම් කරගෙන තියාගන්න කිව්වත් මේව අපිට හිමි නැහැ. මහ පොළොවට තමයි හිමි වෙන්නේ. තීන තව වසර 10ක් ගියත් මම හිතන්නේ නැහැ. ඉතින් ඔයාලට පොඩි අයිඩියාක් ගන්න පුළුවන්. ඔයාලගේ පැත්තේ මේ වගේ තියෙනවා නම් චුට්ටක් බැලුවොත් අනිවාර්යෙන් මේ වගේ ගෝල්ඩ් එකක් ගන්න පුළුවන්. හරිද? ඉතින් ගොඩක් පිළිසුදු දැක්කත් මේ ගෝල්ඩ් විශේෂත්වයක් තියෙන. දැන් මේ වතුර ඇතුලේ වුණත් අර තිබ්බ තැන තියෙනනේ. ඒ කියන්නේ ආයේ පාවෙලා එහෙ යන්නේ මෙහෙ යන්නේ නැහැ. චූටි කෑලි වුණත් ඒව එතනම ඒ විදිහටම තියෙනවා. හරි, ඉතින් මෙයා දැනට ගොඩක් කැලිටියක් එකතු කරගෙන තියෙනවා. හැබැයි අර මෙයාගේ රතේ තියෙන උපකරණ ටිකක් වෙන පවර්ෆුල් උපකරණ ටිකක් තමයි මම පාවිච්චි කරන්නේ. මේ ඉතින් ගෝල්ඩ් එක හොවාගෙන යනවා. අර චූටි චූටි කියලා ගොඩක් ගොඩ දානවා. හරි, හරි රටිනවා. ඉතින් හරි වැලියු බර්ඩ්. හරි, පොඩි බෝතලයක් තියෙන පොඩි බෝතලයකට තමයි දාන්නේ. ඒකට එකතු කරන යා චූටි චූටි කැලි ටික. කොහමද මෙහෙම ගියා චූටි කැලලක් හම්බ වුණාම ඉතින් මොටිවේට් වෙනවනේ. ඉතින් එහෙම තව ටිකට රත්තර හොයාගෙන යන්න. අර දැක්කද චූටි කැලලක්? අර ඉන්නේ තරි සන්තෝෂෙන් තමයි. අර ගොඩ ඇවිල්ලා තමයි යන්නේ අපෝ.
අනිම වැඩේ කරන්නේ. ගෝල්ඩ් දැකනද අර සමහර වෙලාවල් වලට අපිට පොළවෙන් ගන්න රත්තරන් වල මේ වගේ රත්තරන් පාට ගෝල්ඩ් කලර් එක හොයන්න බෑ. ඒ කියන්නේ කළු පාටට වගේ තමයි එන්නේ. ඒක උණු කරලා ආපහු වතුරටම දානකොට තමයි ගෝල්ඩ් කලර් එකක් පෙන්වන්නේ. ඒනට මේක වතුර ඇතුලේ තියෙන හින්දා මේ වීඩියෝ එක මම දැකලා විශේෂත්වයක් දැකපු හින්දා තමයි මම ඔයාලටත් මේක පොඩ්ඩක් කියන්න හිතුවේ. ඉතින් අර ඒ විදිහට ගලේ තුලදිම ගන්න එකේ හරි ලස්සනට මේ ලත්තරන් කෑලි වශයෙන්ම හැදුණු ලත්තරන් කෑලි වශයෙන්ම මේ ලෝහය අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඒක තමයි විශේෂත්වය මේ වීඩියෝ අර ගන්නවා කොහමද පවුම් එකමාරක් කියන්නේ වටිනාකම ගත්තොත් එහෙම ලක්ෂ එකමාරක් එකමාරකට වැඩි ඔය ඒවා සමානයි ලක්ෂ දෙකකට කිත් වෙන්න වටිනා රත්නන් ටිකක් මෙයා මේ දෙමිට කොට දානවා හරි ඉතින් මෙයා කියන්නේ අනිවාර්යෙන්ම තව හෙව්වොත් තව ගන්න පුළුවන් කියලා. විශේෂ උපකරණ කට්ටලක් එයා පාවිච්චි කරලා තියෙන ඇත්තට ගැඹුරු ජලයේ තුර නැති වුණත් සමහර තැන්වල සිං ගැඹුරු ඇති අපි ගියේ නැහනේ. ඉතින් මේ උඩින් බලන්න කියන්නේ අර හරිම බොහොම පිරිසිදුවට තියෙන පැහැදිලි වතුරේ කවුරුවත් හිතන්නේ නැහැ ඉතින් ගෝල්ඩ් එකක් තියේ කියලා. හරිද? ලංකාවෙත් මෙහෙම වුණ තරම් තියෙනවා. හරිද? පොළවෙන් ලැබෙන දෙයක් තමුන්ගේ අතට හිමිකාරත්වයක් තියෙනවා නම් ඒක ගත්තර කියලා ගැටලුවක් නැහැ. මේ ප්‍රශ්නයක් නැහැ. හරිද? ඉස්සරත් එහෙම තමයි. දැන් ඉස්සර අපිට හම්බෙච්ච මැණික්, ওই රජ කාලේ මැණික්, ගල් එහෙම ඇත්තට වටිනාකමක් තේරුන්නේ නැහැ නේ යාළට. රජවරුන්ට එහෙම. එතකොට යාළ මොකද කරේ? ඒවා මුට්ටි වලට දාලා වළ දැම්. අනිත් එක මැණික් ගල් එහෙම හම්බ වුනේ. දැන් මෙයා අරගෙන අපු ගල් ඔක්කොම ටික මෙන්න දැන් ගෙනල්ලා තියලා තියෙනවා. නිකන් බැලුව බැලුවට රත්තරන් නෙමෙයිත් වගේ නේද? අර හොඳට බලපුවාම ඒකේ ලොකු පියුරිටි ටිකක් පේනවා. ඒ කියන්නේ දැඩි බවක් තියෙනවා. දැඩි බවක් වගේම මේක බරින් වැඩි පියුරිටි ගෝල්ඩ් එක. ඊට පස්සේ නම් මෙයා ඒ ගල් කැල් ටික චුට්ටක් සුද්ධ කරලා අතුල තියෙන දූවිලි තයින් කරලා දැන් බර කියන්න තමයි යන්නේ. ඉතින් ආසාවෙන් ඉතින් ඒක කියලා බලනවා. 0.61 තියෙනවා. ග්‍රෑම් එකට චුට්ටයි අඩු වටිනවා. මේක කීයද? 0.44 තියෙනවා. ඒකත් ඉතින් වටිනවා රුපියල් 20,000ක් වගේ. මේක නම් ඒකත් 0.47 ඒකත් ඉතින් වටිනවා. සේරම වටිනවා. ගණන් වලට මම නිකන් කිව්වේ හොඳයි කියලා. මේක ඔන්න තියෙනවා 1.77 තියෙනවා. පවුම් කාලක් ඒකේ 1.53 තියෙනවා. කැල් ලොකුයි. ඔව් එක පවුම් කාලට වැඩි. මේක බලමු. ඒක තමයි ආරම්භ තියෙන ලොකුම කැල්. ඉන්වෙන්ටර් එක දැක්කේ පවුම් භාගයක් වගේ තියෙනවා. ඔක්කොම ටික දැන් දාලා බලන්න යන්නේ. වේට් එක ගන්න යන්නේ. ඔක්කොම කැල් ටික දැම්මා. 11 point ආව. පවුම් එකමාරක් නෑ. 11 point වගේ ආවා. ඊට පස්සේ තියෙන ගෝල්ඩ් ඩස්ට් එකක් දානවා. දැක්කනේ ඩස්ට් එක උනත් හරි වැලියුබල්. දැක්කනේ ඒකේ ඩස්ට් එක යහපු වේට් එකෙන් මෙයාට පවුම් එකමාර කම්ප්ලීට් වුණා. ඉතින් හරි.